එතරම් ජනාකීර්ණ නැති ප්‍රදේශයක බැටළු රංචුවක් දක්කගෙන යන ගොපල්ලෙක් ඉන්නවා. මේ ගොපල්ලා බැටළු රංචුවත් එක්ක යමින් සිටියේදී සුපෝපභෝගී බෙන්ස් රථයකින් පැමිණි තරුණේ ගොපල්ලා ඉස්සරහෙන් මේ බෙන්ස් රථය නවත්තනවා. නවීන පන්නේ ඇඳුම් වලින් හැඩවුණු මොහු ගොපල්ලා ගාවදී බෙන්ස් රථයෙන් බිමට බහිනවා. බැහැලා ගොපල්ලට කියනවා ලොකුන් නැහැගේ බැටළු රංචුවේ බැටළු කීයක් විතර ඉන්නවද? ලොකුන් නැහැට හරියටම කියන්නම් මේ බැටළු රංචුවේ ඉන්න බැටළුවන් ගණන. හැබැයි මම උත්තරේ කිව්වට පස්සේ ලොකුන් නැහැ මට එක බැටළුවෙක් තෑගි කරන්න ඕන. ටිකක් වෙලා තරුණයා දිහා බලාගෙන හිටපු මේ ගොපල්ලා තරුණයාට කියනවා හරි ඔබ නිවැරදිව උත්තරයක් මට දුන්නොත් මම ඔබට බැටළුවෙක් තෑගි කරන්නම් කියලා. මෙහෙම ගොපල්ලට අභියෝග කරපු තරුණයා තමන්ගේ පරිගණකයේ අතට ගන්නවා. අතට අරගෙන පණිවිඩ චන්ද්‍රිකාවක් හා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ තරුණයා දත්ත සම්භාරයක් පරීක්ෂා කර පිටු 150ක වාර්තාව එළියට ගන්නවා. මේක විශ්ලේෂණය කරපු තරුණයා කියනවා අර ගොපල්ලට ලොකුන් නැහැ. ඔයාගේ බැටළු රංචුවේ හරියටම බැටළුවෝ 1538ක් ඉන්නවා කිය. හරියටම හරි. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ බැටළුවව තෝරගන්න. ගොපල්ලා උත්තර දෙනවා. එවිට අර තරුණයා බැටළුව රංචුව පිරික්සමින් වඩාත්ම ශක්ති සම්පන්න පෘෂ්ටිමත් බැටළුවව තෝරගෙන තමන්ගේ වාහනයට දාගන්න. මේ තරුණයා දිහා බලාගෙන හිටපු ගොපල්ලා තරුණයාට කියනවා දැන් මම ඔබේ අභියෝගේ බාරගන්න. ඔබ සූදානම්ද මගේ අභියෝගේ බාරගන්න. තරුණයා එවිට ගොපල්ලාට කියනවා හරි මමත් සූදානම් ඔබගේ අභියෝගේ බාරගන්න කියලා. එවිට ගොපල්ලා සිනහමුසු මුහුණින් අර තරුණයාට කියනවා තරුණයා මම ඔබගේ රැකියාව ගැන කිව්වොත් ඔබ නැවතත් මගේ බැටළුව මට ආපහු දෙනවද කියලා. එවිට අර තරුණයා ගොපල්ලා ගවට ලං වෙලා කියනවා ඔව් ඔබ මගේ රැකියාව කියන්න මම ඔබට නැවතත් ඔබේ බැටළුවව ලබා දෙන්නම් කියලා. මද වෙලාවක් තරුණයා දිහා බලාගෙන හිටපු ගොපල්ලා තරුණයාට කියනවා ඔබ විශේෂඥ උපදේශකෙක්. විශ්මයෙන් විශ්මයට පත්තුණු මේ තරුණයා ඔහුගේ හඬ ආයිත් අවදි කරනවා. ලොකුන් නැහැ කොහමද ඔබ හරියට මේක දැනගත්? ගොපල්ලා hina වෙලා ආයිත් උත්තර දෙනවා ඒක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි මහත්තයෝ. පළමුවෙනි කාරණය තමයි ඔබ මෙහි පැමිණියේ මගේ කිසිම ආරාධනයක් නැතුව. දෙවැනි කාරණය තමයි ඔබ මා දන්නා දෙයක්ම මට කියලා මගෙන් ගාස්තුවක් අය කරගත්. තුන්වෙනි කාරණාව තමයි ඔබට මා ගැනවත් මගේ බැටළුව ගැනවත් මගේ රැකියාව ගැනවත් කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් එහෙනම් මගේ බැටළු රංචුව බලාගන්න ඔබ ළඟ ඉන්න ෂෙපර්ඩ් වර්ගයේ බල්ලා මට ලබා දෙන්න. ඔබටත් එදිනෙදා ජීවිතයේදී මේ වගේ විශේෂඥ උපදේශකවරු ඇතිපදන් හමු වෙලා ඇති. එහෙනම් හිතන්න මේ සතිය පුරාවට.